ක්‍රිකට් රසික ඔබ අවසවම බලා සිටි 2020 ලෝක කුසලානය ඊයේ ආරඹුනි. එහි පළමු තරගය කඩුලු 10කින් ජය ගන්නට ඔමාන කණ්ඩායමට හැකි විය. තරගාවලියේ දෙවන තරගය ඊයේ රාත්‍රී 7:30ට අල්ලමරත් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි. ඒ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි. එම තරගයේ ලකුණු 6කින් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිරිට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමේ පළම කඩුලු 6 ලකුණු 53 තුළ බිඳ වැටුණි. එතැන් පසු 7 වන කඩුලට ලකුණු 51ක සම්බන්ධතාවය ගොඩනංවන්නට ග්‍රේව්ස් සහ වට් සමත් විය. ග්‍රේව්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 28කින් ලකුණු 45ක් රැස් කළේ 4 පාරවල් 4ක් සහ 6 පාරවල් 2ක් සමගිනි. වට් පන්දු 17කින් ලකුණු 22ක් රැස් කළේ 4 පාරවල් 2ක් සමගිනි. එම සමනතාවය නිසා ස්කොට්ලන්ත කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 140ක් රැස් කිරීමට සමත් විය. මෙම තරගයේදී ලසිත් මාලිංග සතු වූ වාර්තාවක් තමා සතු කර ගැනීමට ශකිබ් අල් හසන් සමත් විය. ඒ ලසිත් මාලිංග 20-20 කඩුලු 107ක් දවා ගනිමින් 20-20 පිටියේ වැඩිම කඩුලු ලාභියා වූ වාර්තාව අද තරගයේදී කඩුලු 2ක් දවා ගනිමින් 20-20 පිටියේ කඩුලු 108ක් දවාගෙන 20-20 පිටියේ වැඩිම කඩුලු ලාභියා වාර්තාව තමා සතු කර ගැනීමට ශකිබ් සමත් විය. මෙහිදී හසන් ලකුණු 19කට කඩුලු 3ක් බිඳ හෙලිමින් ශකිබ්ට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වුවා. පිළිතුරු වෙනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දු 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 134ක් පමණි. මුස්ෆිකර් රහීම් පන්දු 36කින් ලකුණු 38ක් රැස් කළේ 6 පාරවල් 2ක් සහ 1-4 පාරක් සමගිනි. ශකිබ් ලකුණු 20ක්, මහමදුල්ලා ලකුණු 23ක් සහ අෆිෆ් ලකුණු 18ක් රැස් කළේය. වියල් කඩුලු 3ක් සහ ක්‍රේව්ස් කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 2020 ලෝක කුසලානයේ දෙවන තරගය ලකුණු 6කින් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.